මේ මතුවෙමින් ඉන්න සිංහල ජාතිවාදය ඇතුලේ දැන් ප්‍රශ්නේ වෙලා තියෙනවා මේකේ තරංගේ වීරයා වෙන්නේ කවුද කියලා. ඒක නිසා තමයි එක වෙලාවකට ඥානසාර හාමුදුරුව මේක ඇතුලේ වීරයා බවට පත් වෙන්නේ යන්නේ. එක වෙලාවකට රතන හාමුදුරුව මේක ඇතුලේ වීරයා බවට පත් වෙන්නේ යන්නේ. එක වෙලාවකට ගම්මන්පිල නැත්තම් වීරවංශ මේක ඇතුලේ වීරයා බවට පත් වෙලා යන්නේ. රතන හාමුදුරුව ගත්තොත් එහෙම පහුගිය කාලේ ඇඩ්‍රස් නැතුව තමයි තිබුණේ. ඒ කියන්නේ අඩුම තරමේ මෛත්‍රීපාල මහත්තයවත්, රනිල් වික්‍රමසිංහ මහත්තයවත්, මහින්ද මහත්තයවත් ගණන් ගන්න දුව තමයි තිබුණේ. හැබැයි මොකද උනේ මේක ඇතුලට පස්සේ ඒක පාවිච්චි කරලා දැන් එයා කල්පනා කරනවා මේ ජාතිවාදී වපුරලා කොහොමද ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය පාර්ලිමේන්තුවට එන්නේ කියලා. ඥානසාර හාමුදුරුවන්ටයි රතන හාමුදුරුවන්ටයි වීරවංශටයි ගම්මන්පිල්ටයි අපි අභියෝග කරනවා පුළුවන් නම් එක ප්‍රෙස් එකක් කරලා වෙන්නන්න සිංහල ජාතිවාදී වෙනුවෙන් නම් ඔය හැමෝම පෙනී